අපි අර ආනාපානය බලන්ට යනකොට බාහිර කරදර වලින් අපිට ගොඩක් ප්‍රශ්න තියෙනවා නම් ඒ බාහිර කරදර වලට ඉස්සෙල්ලා බෙහෙත් දෙන්න ආනාපානයට කලින් ඒවත් එක්ක සාමයෙන් ඉන්න හැටි ඉගෙන ගන්න ආන් එහෙම ඉගෙන ගත්තාම ආනාපානයට කිට්ටු කරගෙන අපිට ඉන්න පුළුවන්කමක් හම්බුනේ ඒ ආනාපානයට කිට්ටු වෙලා ඉන්නේ අපි අර හිත තැම්පත් කරගන්න ගුණයත් අර තියෙන ප්‍රශ්න වලට විසදුමක් දෙන නැත්නම් ඒවා විශේෂයෙන් දකින්න තැනට හිත ගත්ත හින්දා විශේෂයෙන්ම කියනවා නම් වේදනාව කියන එක නැවත නැවත අපිට කරදර කරන්න පුළුවන් එහෙම නැත්නම් සිතුවිල්ල කියන එක නැවත නැවත කරදර කරන්න පුළුවන් අපි ඒක ඒක පළවා හරින්න දඟලන තාක්ක ඒ පළවා හරින්න දඟලනවා කියලා කියන්නේ ඇත්තටම ඒක අල්ලගෙනයි අපි දඟලන්නට වෙන්නේ ඒක හරියට නිකන් අර අර වාහනයක් අපි ගාව තියෙනවා නම් ඒ වාහනේ අයින් කරන්න නම් අපි මොකද කරන්නේ වාහනේ අතින් අතින් තද කරලා එහාට තලු කරනවා කියන එක අපි ඉන්නේ වාහනේ ගාවම ආන් ඒ වගේ වැඩක් තියෙනවා එතකොට අපිට ඉගෙන ගන්නට වෙනවා විශේෂිත ඥානයකින් කොහොමද මේ වේදනාවල් එක්ක කොහොමද මේ සිටිවිලිත් එක්ක කොහොමද මේ සද්දබද්දත් එක්ක කටයුතු කරන්න කියලා ඒ ඔක්කොමත් එක්ක තේරුණා කියන්නකෝ අපිට හුස්මත් එක්ක හුස්ම වාර කීපේකුයි ඉන්න පුළුවන් කියලා අන්න එතන තියෙනවා පින්නතුනේ සැබෑ සත්‍යයක් ධර්ම රසයක් තියෙනවා ඒ මොකක්ද ඒ ඉන්න පුළුවන් ඒ පොඩි කාලේ තමයි අපේ ඉවසීමේ තියෙන උපරිම මට්ටම අපේ දරා ගැනීමේ තියෙන උපරිම මට්ටම දැනට අපිට ඉවසන්න පුළුවන් ඉතරම ඉන් එහාට ඕකයි යෝගේ ඇත්තම කතාව කොහොම නමුත් ඉගෙන ගන්න ඕන හොඳම දේ තමයි මොන මොන බාහිර කරදර වලින්ද මොන බාහිර කාරණාවන් වලින්ද අපේ භවනාවට කරදර සිද්ධ වෙන්නේ වගේම මොන මොන වගේ කාරණාවන් වලින්ද බාහිර අරමුණු වලින්ද බාහිර නිමිති වලින්ද භවනාවට කරදර නොවෙන්නේ කියලා. ඒකෝර දැන් ඔයාටන්ට තේරෙනවා ඇති මේ වගේ තැනකට එනකොට භවනාව කියලා කියන්නේ නින්දට වැටෙන්න ලේසි දෙයක් නෙවෙයි. භවනාව කියලා කියන්නේ බොහොම හොඳ අවදිමත් භාවයක්. ඒකෝර මේ වගේ තැනකට එද්දි තේරෙනවා ඇති අර අපි කියන අර අර ඒකාත්මික වීම කියන වචනේ ඇත්තටම බැහැර වෙලා ගිහිල්ලා තියෙනවා. මේකෙදි හිත විවෘත වීමක් මිසක හිත කෝණික වීමක් කොහොමවත් වෙලා නැහැ. හිත විවෘත වීමක් මිසක්. ඉතින් මේ කියන කාරණාවල් දැනගෙන ඉගෙන ගන්න පුළුවනේ ඒ දැනගත්තාම ඉගෙන ගන්න පුළුවනේ අර බාහිර කරදර වලට අපේ තියෙන අභිලාෂය අපේ තියෙන නැමියාව අපේ තියෙන මනාපය සහ අමනාපය කියන කාරණේ කොයිතරම් දුරට තියෙනවාද කිය. ඒකේ තියෙන මනාපය සහ අමනාපය නැත්නම් මනාපය සහ ප්‍රතික්ෂේපය එක්ක තමයි අපේ තියෙන තණ්හාවේ මට්ටම කොච්චරද කියන එක තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. අපි ඇත්තටම අර ධර්මයේ කැඩපතට මුහුණ දීලා ඉන්නේ ඔන්න ඔය වගේ අවස්ථාවකදී තමයි. ඕකෙදී තියෙන ඇත්ත ටිකක් පිටයි. ඒකින්ද ඒකට කැමති නැති වෙන්න පුළුවන්. කෙසේ හෝ නමුත් ඔය කියන විදිහට හුස්ම යන්තම් යන්තම් දැනෙදී අර තියෙන ප්‍රශ්න කරදරات එක්කත් එව්වත් දැක දැක එව්ව තියෙනකන් ආපහු හුස්මට වෙලා ඉන්න පුළුවන් වෙන විදිහේ හිතක් හදාගත්ත කෙනාට අර ප්‍රශ්න කරදර නැත්තම් අර බාහිරට හිත දුවනෙව්වා වේදනාව තියෙනෙව්වා සද්දබද ඇහෙනෙව්වා එව්ව තියෙනකම්ම ඒවා දැක දැකම ඒවා තියෙද්දිම හුස්මත් එක්ක පැලපදියම් වෙලා ඉන්න පුළුවන්කම තේරෙයි. එතකොට හිත දුවන්ට හදනවා තමයි. ඒ වුණාට එයාම ස්වභාවයෙන්ම ස්වාභාවිකවම මනාප වෙලා තියෙනවා තමන්ගේ හුස්මත් එක්කම ජීවත් වෙන්න කියන තැනට හිත ඇවිල්ලා තියෙන පුළුවන්. අනේ එහෙම වුණාම සුදුසුකමක් ලැබෙනවා පින්නතුනේ. අනේ හුස්ම ගැන තේරුම් ගන්න. ආස්වාසය තුලදී නම් ওই කාරණේ තේරුනේ. එහෙමනම් ප්‍රාස්වාසයටත් ඔය දේ අනුමත කරගන්න සුදුසු වටපිටාවක් ඇති වෙලා තියෙනවා. මොකද ඒ වෙනකොට හිත වැඩ කරන විදිහ හිත ක්‍රියාත්මක වෙන විදිහ තමන්ගේ කෙලෙස් එක්ක තමන් කටයුතු කරනා සිදු කරගන්න විදිහ ඒ කෙලෙස් තමන් හසුරුවා ගන්න විදිහ හෝ කෙලෙස් අපි නැත්නම් තමන්ව යටපත් කරන විදිහ හොඳට ඉගෙනගෙන ඇති. ඉතින් මෙන්න මේ කියන කාරණාවල් එක ඊළඟට අර කියන බාහිර දේවල් වලින් හිත බැහැර වෙලා අයින් වෙලා ගිහිල්ලා අලුත් දෙයක් පේන්න වගේ පටන් ගනීවි. ඔය හුස්මත් එක්ක ශරීරය තවත් විදිහකින් තේරෙන්න අරමුණු වෙන්න වගේ ගන්න පුළුවන්. ඒ හුස්ම ගැටෙන තැන් ස්පර්ශ වෙන තැන් ආන් ඒ වගේ දේවල් අරමුණු වෙන්න පුළුවන්. අර මූලිකව තිබිච්ච තණ්හාව නැත්නම් අර බාහිර දේවල් වලට තිබිච්ච මනාපමනාපකම් වලින් විදහස් වුණාට ඔය වගේ අවස්ථාවකදී තණ්හාවේ තවත් මට්ටමක් තියෙන්න පුළුවන්. ඒකෙදී අර හොඳ හුස්මට මනාප වෙන අමනා හොඳක් නැති හුස්මට අමනාප වෙන ආන් ඒ වගේ ස්වභාවයකට අපේ හිතපත් වෙන්න පුළුවන්. ඊටන්ට නාකයි අර මූලිකව තියෙන කොටහින්
හිත හදාගත්තට නැත්නම් ඒකෙන් පණින විදිහ ඉගෙන ගත්තට ඒකෙන් නික්මෙන නිදහස් වෙන විදිහ ඉගෙන ගත්තට ඊළඟ අවස්ථාවෙන් නැත්නම් අපි 100%ක්ම තණ්හාවෙන් නිදහස් වුණා කියලා හිතන්න නැක. එහෙම වෙලා නැහැ. නමුත් නිදහස් වෙලා තියෙනවා යම් ප්‍රමාණයක්. ඉතින් ඒ ඊළඟ ප්‍රමාණය තුලදී වැඩ කටයුතු කරන්නේ කොහොමද කියන එක මං හිතනවා අපි ඊළඟට කතා කරොත් හොඳයි කියලා. කොහොම නමුත් මේ හැම දෙයකින්ම ඔයත්න්ට තේරෙනවා ඇති භාවනාව තුලදී අපිට ඇත්තටම හරි ලස්සන ගමනක් තියෙනවා. කවදාවත්ම ඉගෙන ගත්ත නැති අපි ගැන පුද්ගලිකව තමන් ගැන ඉගෙන ගන්න මහා විශාල පාඩමක් තියෙනවා. මහා විශාල පොතක් තියෙනවා. මහා විශාල ගැඹුරු ධර්මයක් තියෙනවා. අපිට තාමත් ඉගෙන ගන්න. ආන් ඒක ඉගෙන ගන්නකොට ඒකෙන් එළියට එන කාරණාවන් වල තියෙන්නේ ලද දෙයින් සැනසෙන ගතියකුයි තියෙන දේ ඇති කියලා හිතන ගතියකුයි මට ඕමනා දේ කරන්න ඕන නැහැ මේ ලැබෙන දේ හොඳයි කියලා හිතන ස්වභාවයකුයි හදිසියක් නැති ඉවසීමකුයි අල්ලා ගැනීමක් නැති අතහැරීමකුයි කිසිම කිසි දෙයක් කලබලයකට ලක් කරගන්නේ නැති මනස සතිවත් සතිමත් භාවයකුයි තුන් මේවා අමුතු විදිහේ ලක්ෂණ ඕ අපේ ජීවිතයට අලුත් ලක්ෂණ අලුත් පාරවල් අලුත් දේ ආන්ගේ අලුත් පාරවල් ටික අපි බුදුරජාණන් වහන්සේ ඔය කියන නිර්වාණයට නිවන් සාක්ෂාත් කරගන්න ගමනට රැගෙන ආවි කියලා මම බලාපොරොත්තු වෙනවා. ඉතින් එවන් වූ ගමනක් එවන් වූ දෙයක් කරගන්නට එවන් වූ තැනකට යන්න අපි කියමුකෝ තැනක් කියලා. අද දවසේදීත් මේ කරපු මේ අවවාදය උපකාරයක්ම වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා.